අද පස්වරුවේ ගලගෙදර හතරලිය නගරයේදී මෙම ජන රැළිය පැවැත්වුණා. කොහොමද හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුවක් හදන්නේ? බහුතරයක් තියෙන්න ඕනේනේ. ගිය සැරේ ඡන්දෙ දුන්නේ එක්කෙනෙක්වත් එයාට ඡන්දෙ දෙන්නේ නැහැ. දැන් එයාට පක්ෂයක් නැහැ. පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා කියලා තියෙනවා මං කිසි දවසක මහින්ද රාජපක්ෂ නායකව අගමැති කරන්නේ නැහැ කියලා. බහුතරයක් හම්බෙන්නේ නැහැ. පක්ෂය ඇතුලේ දැන් තියෙනවා කණ්ඩායම් දෙකක්. එක කට්ටියක් ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි. ඉතින් කොහොමද ආණ්ඩුවක් හදන්නේ? කවුද සහයෝගය දෙන්නේ? මම එකක් කියනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සාටකේ බිම ඇදලා. ඒකෙන් ඔළුවෙන් හිටගත්තත් එයාට මේ ඡන්දෙ දිනලා අගමැති වෙන්න බෑ කියලා මං කියන්න කැමතියි. දැන් කාලේ නාස්ති කරන වැඩකයා ඉන්නේ. ගෙදරින් ඉන්නනම් ඊට වඩා හොඳයි. මේ අතර ග්‍රාමාධිවරයා අද පස්වරුවේ මාවතකම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවකට සහභාගී වුණා. ඒ සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ මාවතගම ආසන සංවිධායක ජේ.සී. අලවතුවල මහතා විසින්. මහින්ද මහත්තයා දකුණේ ඉඳලා වයඹට ඇවිල්ලා තියෙන්නේ ඔබට ආදරයට නෙවෙයි. එයාට තියෙන ප්‍රශ්න ගණනාවක්. එයාට අවශ්‍යයි කණ්ඩායමක් පත් කරගන්න. එයාට එන ප්‍රශ්නවලට කල්ලියක් හදාගන්න තමයි අද එයා මේ මැදුරන්ට ඇවිල්ලා තියෙන්නේ. වැඩසටහනෙන් පස්සේ අපි නම් පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ලෝක සම්ප්‍රදායත් ලංකාවේ සම්ප්‍රදායත් කඩලා මේ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට යන්න ඉල්ලනවා. ඇයි මේ සම්ප්‍රදාය කැදුවේ? මෙයාට ආපහු දිනන්න බෑනේ. එයාට විරුද්ධව දුන්නේ එක ඡන්දයක්වත්. ආපහු එයාට පක්ෂව දෙන්නේ නැහැ. අද කුරුණෑගල ඉන්න ඔක්කොමලා මහින්ද රාජපක්ෂ සහයෝගය දෙන්නේ නැහැ. පක්ෂ නායකයා කියන මේ මිනිහ අගමැති කරන්නේ නැහැ කියලා මොනවට දෙන්නේ? කොහොමද ඡන්දෙ දිනන්නේ? ඔය සාටකේ පොලේ දාලා ඒක උඩ ඔළුවෙන් හිටගත්තත් මේ පාර්ලිමේන්තු ඡන්දෙ දිනන්නේ නැහැ. ජනතාව තව ලෑස්ති නැහැ. රජපෞලේ අනාගතය ගැන හිතන්න. ජනතාවට උමනා තියෙන්නේ මේ රටේ ඔබේ අනාගතය ගැන හිතන්න. ඔය ඔක්කොම සම්පත් ATM එකෙන් කරන්න පුළුවන්. සම්පත් ATM banking convenient easy saves time. Sambat Bank, we present your future.